කොළඹුන් දෂ්ට කිරීම නිසා දැනට මාසයකටත් වඩා අඩු කාලයක් තුලදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ළමුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර පවසනවා. මෙලෙස ළමුන් මිය යාමට හේතුව කොළඹුන් දෂ්ට කිරීමෙන් පසු ඇති වූ ආසාදිත තත්වයක් නිසාදැයි සැකයක් පවතින බවද ඒ පිළිබඳව සොයා බැලීමක් සිදු කෙරෙන බවද අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා. මේ අතර සර්පයෙකු දෂ්ට කිරීමේදී රෝගියාට ලබා දිය යුතු ප්‍රතිවිෂ ඖෂධ නොමැති වීම නිසා 16 හැවිරිදී පාසල් සිසුවෙකු මියගොස් ඇතැයි අනුරාධපුර කලත්තැව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අනුරාධපුර මධ්‍ය මහාවිද්‍යාලයෙන් පෙනී සිටි MVG විනුක් දෙවුනාත් නැමැති පාසල් සිසුවෙක්. අනුරාධපුර කලත්තෑව ප්‍රදේශයේ පදිංචි මෙම පාසල් සිසුවා දරුවන් 3 දෙනෙකුගෙන් යුත් පවුලක එකම පිරිමි දරුවා බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. අදාළ සිසුවා ඉක්ොත් 7 වෙනිදා පස්වරුවේ සිය නිවස ඉදිරිපිට තවත් ළමුන් පිරිසක් සමග ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියේදී පන්දුව අසල වත්තකට වැටී තිබෙනවා. සිසුවා පන්දුව ගැනීමට එම වත්තට ගිය අවස්ථාවේදී කොළඹෙකු දෂ්ට කරන්නට ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. අනතුරුව රෝගියාව පිරිස කඩිනමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට රැගෙන ගොස් තිබෙනවා. සිසුවාගේ තත්ත්වය බරපතල වූ හේයින් වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට වෛද්‍යවරුන් කටයුතු කර ඇති බවයි සඳහන් වෙන්නේ. රෝහල තුල මූලික ප්‍රතිකාර කටයුතු සඳහා ඖෂධ පැවතියත් පසු ප්‍රතිකාර සඳහා ඖෂධ නොමැති වීම හේතුවෙන් මෙලෙස සිසුවා මිය ගොස් තිබෙනවා. ලොව වටා සිදුවන විශේෂ පුවත් ඔබට ගෙනෙන channel R YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. වීඩියෝ එකක් දාපු ගමන් බලන්න bell icon එකත් click කරන්න අමතක කරන්න එපා.